සාමාන්‍යයෙන් අප රිෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ රීලෝඩ් කරනවා නැත්නම් අප්ඩේට් කරනවා. ඒ කියන්නේ නැවත තවත් ලෝඩ් කරන එක තමයි සිද්ධ කරන්නේ. නැවත තවත් ලෝඩ් කරනවා අපි කියනවා රීලෝඩ් කරනවා කියලා. ඉතින් මෙතෙන්දී උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වෙබ්සයිට් එකක් නැත්නම් වෙබ් පේජ් එකක් ගත්තොත් එහෙම මේ වෙබ් පේජ් එකේ තියෙන ලේටස්ට්ම අප්ඩේට් එක තමයි මේ රීලෝඩ් කිරීම අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අපි රීලෝඩ් කරද්දී වෙබ් පේජ් එකේ තියෙන අලුතෙන් එකතු වෙන දේවල් වගේ වෙන මොකක් හරි වෙනස්කමක් කරනවා මේ වෙබ් පේජ් එක ඇතුලේ. මේ හැම දෙයක්ම වෙනස් වෙලා තමයි අපේ ලේටස්ට් වර්ෂන් එක මේ රීලෝඩ් කිරීමෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේකද හැම තැනකදීම රිෆ්‍රෙෂ් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඉන්න වෙබ් පේජ් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක එහෙම නැත්නම් මොකක් හරි ෆයිල් එකක් ඇතුලේ ෆෝල්ඩර් එකක් ඇතුලේ මෙන්න මේ වගේ මොකක් හරි තැනක මොකක් හරි වෙනසක් වුණොත් මේ වෙනස අප්ඩේට් වෙලා අලුත්ම වර්ෂන් එක කෙන විදිහට තමයි මේ රිෆ්‍රෙෂ් කියන බටන් එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ රිෆ්‍රෙෂ් කියන බටන් එක අපි පාවිච්චි කරන්නේ මෙහෙම බැලුවොත් එහෙම අප්ඩේට් කරන්න එහෙම නැත්නම් අලුත්ම වර්ෂන් එක ගන්න ඕනේ හින්දා. ඉතින් අදුරින් කතා කරන්නේ මොකක්ද ඇත්තට මේ රිෆ්‍රෙෂ් කියන්නේ? ඒ වගේ තමයි හැමතිස්සෙම මේ රිෆ්‍රෙෂ් කියන බටන් එක අපි පාවිච්චි කරන්න ඕනේද? එහෙම පාවිච්චි කරන්නේ ඇයි? මෙම් පාවිච්චි කරන එක වැරදිද? මේ හැමදේම ගැන අදුරින් කතා කරමු. මෙන්න මේ කතාව අපි මුලින්ම පටන් ගත්තොත් අපි දන්නවා අපේ කම්පියුටර් දැන් අපිට බලා ගන්න හැමෙන්නේ UI එකක්. එහෙම නැත්නම් user interface එකක්. ඉතින් මේක කලින් පාවිච්චි කරන කම්පියුටර්ස් වල user interface එක අපිට බලා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ user interface එක වැඩ කරන්නේ තප්පරයකට කොච්චර ෆ්‍රේම්ස් ගන්නක් වටනවාද කියන එකයි. කියන්නේ FPS කියලා තමයි මේකට කෙටියෙන් කියන්නේ frames per second. ඉතින් මේ FPS ගන්න වැඩි වෙන තරමට අපිට පුළුවන්කම දෙන ගොඩක් හොඳ experience එකක් ගන්න. ඉතින් game ගන්න අයම දන්නවා මේ FPS එක වැඩි වෙනකොට කොයිතරම් හොඳ experience එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපේ ඩිස්ප්ලේ එක ඇතුලේ මේ වගේ බලාගෙනම එක view එකකට අපි කියනවා ෆ්‍රේම් එකක් කියලා. ඉතින් මේ ෆ්‍රේම් කීයක් තප්පරයකට වැඩ කරනවද කියන එක මත අනුව තමයි FPS අගේ තීරණය වෙන්නේ. මේකට හොඳම උදාහරණ තමයි ෆ්ලිප් බුක් එක. මේ ෆ්ලිප් බුක් එකේ ඇඳලා තියෙන චිත්‍ර ගොඩක් වේගෙන් පෙරලන යද්දී අපිට ලස්සන animation ටිකක් බලාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ දේ තමයි අපේ ඩිස්ප්ලේ එකේ සිද්ධ වෙන්නේ. තප්පරයකට ෆ්‍රේම්ස් ගොඩක් ලොකු සංඛ්‍යාවක් ප්ලේ වෙලා අපේ ඩිස්ප්ලේ එක ක්‍රියේට් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සිස්ටම් යුනිට් එක ඇතුළත තියෙන ඩිස්ප්ලේ එක අපේ මොනිටරෙන් අපිට පේන විදිහට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේක ගොඩක් ලොකු සංකීර්ණ ප්‍රොසෙස් එකක්. ඔයාගේ කම්පියුටර් ඩෙස්ක්ටොප් එක ගත්තොත් එහෙම මේ ඩෙස්ක්ටොප් එක ඇතුලේ ගොඩක් ලොකු ලේයර්ස් ප්‍රමාණයක් තියෙනවා. වෝල්පේපර් එක, වෝල්පේපර් කෝඩින් වගේ අයිකන්ස් ටික, ඉටුඩින් වගේ ටාස්ක් බාර් එක, ඊළඟට ස්ටාර්ට් මෙනු එක, මේ වගේ ගොඩක් දේවල් එකතු වෙලා තමයි ඔයාගේ ඩෙස්ක්ටොප් එක වඩ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේව එකම ෆ්‍රේම් එකක් උඩ නෙමෙයි තියෙන ෆ්‍රේම්ස් කිහිපයක් උඩ ලේයර්ස් විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේවට තමයි අපි UI components කියලා කියන්නේ. මේ හැම UI components එකක්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක එක ලේයර්ස් වලට තමයි මේව drop වෙන්නේ. ඒතර තමයි අපිට ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා මේ හැම UI component එකක්ම draw වෙන්න ඕනේ වෙන වෙනම ෆ්‍රේම්ස් වලට. එතකොට මේ හැම ෆ්‍රේම් එකකම draw වෙන හැම component එකක්ම ඒ ෆ්‍රේම් එක ඇතුළේදී කෝල් වෙන්න ඕනේ. ඉතින් මේකට අපි කියනවා draw call එකක් කියලා. ඉතින් මේ draw call ගන්න වැඩි වෙන්න මේ components ගන්න draw වෙන්න යන වෙලාව වැඩි වෙනවා. ඉතින් එතෙන්දී ඔයාගේ FPS එකත් පහළ වැටිලා animation වගේ දේවල් කරද්දී stuck වීම සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී ඔයා දැකලා සමහර වෙලාවට ඔයාගේ mouse pointer එක තැන stuck වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ computer සම්පූර්ණ stuck වෙලා යනවා. not responding කියලා එකේ messages වගේ දේවල් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ කම්පියුටරේ FPS අගේ පහළ බැසීම. ඉතින් මේකට හේතුව තමයි මම ඉස්සෙල්ලා කතා කරපු draw call එක එක component එක උඩට වෙන වෙනම load වෙන හින්දා. ඉතින් මේකට තරමක් වෙලාවක් යන හින්දා අපේ frame rate එක පල්ලෙහාට ගිහිල්ලා stuck වෙන්න ගන්නවා. හැබැයි මේක කරනවම තවත් optimizing technique එකක් තියෙනවා. මේකෙදි වෙන්නේ draw call එක තුළ හැම UI component එකම check කරලා වෙනස් වෙලා තියෙන component එක විතරක් නැවත draw call එකට draw කරන එක. ඉතින් මෙතෙන්දී කලින්ට වඩා ගොඩක් ලොකු වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද නැවතවතාවක් අපි ඔක්කොම draw කරන අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ CPU එක කියලා නැවතවතාව process කරන්න අවශ්‍යක විතර CPU එක level render කරලා ආපහු අපේ draw call එකට එවනවා. එතකොට CPU එකෙන් process කරන්න ඕනේ ඒ dirty component එහෙම නැත්නම් ඒ වෙනස් වෙච්ච UI component එක විතරයි. එදින මේකෙන් ගොඩක් ලොකු කාලයක් ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ක්‍රමෙදි පුඩි අවුලක් තියෙනවා. ඒක තමයි බැරි වෙලාවත් මේ වගේ ඩර්ටි කම්පොනන්ට් එක විතර ප්‍රොසෙස් කරන්න එහෙම නැත්නම් රෙන්ඩර් කරන්න යවුවට පස්සේ ඒ ඩර්ටි කම්පොනන්ට් CPU එකට යනකොට CPU එක ඕවර්ලෝඩ් වෙලා තියෙනවා නම්
අන්න එතනදී ඒ ෆයිල් එක එමනත් අපි වෙනස් කරන්න ඕන දේ CPU එකෙන් ස්ට්‍රිප් කරන්න ඉඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේක මේටත් වැඩිය අද පාවිච්චි කරන මම අර කලින් කතා කරපු ක්‍රමෙම තමයි. ඉතින් ඇත්තම කියනොත් මේ රිෆ්‍රෙෂ් කියන එකෙන් වෙන්නේ අපි ඒ වෙලාව වැඩ කරගෙන ඉන්න වින්ඩෝ එකේ තියෙන හැම කම්පොනන්ට් එකක්ම ඒ වෙලාවදී නැවත රීඩ්‍රෝ වෙන එක. ඉතින් අද දින කම්පියුටර්ස් වල හાર્ඩ් ඩ්‍රයිව්ස් ගොඩක් හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙන හින්දා මේ රිෆ්‍රෙෂ් කියන ඔප්ෂන් එක අද වැඩක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි අදටත් ඔයාලට ඔයාගේ වින්ඩෝ එක උඩට රයිට් ක්ලික් කරලා ඊට පස්සේ මේ රිෆ්‍රෙෂ් කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි ඔයාගේ කීබෝඩ් එකේ F5 කියන ෆන්ක්ෂන් එක දුන්නාට පස්සේ මෙතන තියෙන නවත රිෆ්‍රෙෂ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි බැරි වෙලාවත් අපේ වින්ඩෝ එකේ තියෙන ඩ්‍රෝ කෝල් එකක් CPU එකට රෙන්ඩර් වෙන්න නැතුව ස්කිප් වුණොත් එහෙම මෙන්න මේක වළක්වන්න තමයි මේ රිෆ්‍රෙෂ් කියන ඔප්ෂන් එක අපිට අදටත් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ විදිහට රිෆ්‍රෙෂ් කරද්දී අපි බලමු අපේ කම්පියුටර් ඇත්තට මොකක්ද වෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ ඩ්‍රෝ කෝල් එකක් ඇතුළේ නැවත රීඩ්‍රෝ වෙද්දී ඇත්තටම UI කම්පොනන්ට්ස් වලට මොකක්ද වෙන්නේ කියලා අපි දැන් කතා කරමු. මම ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් ඇතුළේ ෆයිල්ස් කීපයක් රීනේම් කරන් තියන් ඉන්නවා. ඔයාලට පේනවා මම මේ දැනට හදන් තියෙන ෆයිල්ස් වල නේම් ටික ගත්තොත් එහෙම ඒවා කෙලින්ම ඇල්ෆබෙටික් ඕඩර් එකට තමයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ A ඉඳන් Z එකක් පිළිවෙල තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ sort by කියලා අපි මේක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින්ම sort by name දීලා තියෙන හින්දා මෙතන A to Z තමයි පිළිවෙලට සකස් වෙන්නේ. ඉතින් මම මෙතන තව ෆයිල් එකක් දැම්මොත් එහෙම රීනේම් කළා මේක ඇල්ෆබෙටික් ඕඩර් එකට වඩා බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක මේ ෆෝල්ඩර් ඔක්කොටම යටින් තමයි පිට බලා ගන්න හම්බෙන්නේ. හැබැයි මම මෙතන රයිට් ක්ලික් කරලා රිෆ්‍රෙෂ් බටන් එක දුන්න ගමන් මේකක් හරියම ඇල්ෆබෙටික් ඕඩර් එක නවතත් ක්‍රියේට් වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් අපි රිෆ්‍රෙෂ් කියලා කියන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වාගේ දැන් අපේ කම්පියුටර් එකේ හાર્ඩ් ඩ්‍රයිව්ස් ගොඩක් හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙන හින්දා දැන් මේ රිෆ්‍රෙෂ් කියන බටන් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේකත් වඩා උදාහරණකින් පෙන්නන්නම්. මම ආපහු මෙතන ෆයිල් එකක් ක්‍රියේට් කරලා ඒක රීනේම් කරගන්නවා. ඒතකොට ඒකත් කලින් වගේම මේ ෆෝල්ඩර්ස් ඔක්කොම යටින් තමයි බලා ගන්න හම්බෙන්නේ. මම මේක රිෆ්‍රෙෂ් කරන්න නැතුව මේ වින්ඩෝ එක ක්ලෝස් කරනවා. මේ වින්ඩෝ ක්ලෝස් කළාද මම මේ විදිහට ආපහු මේක ඕපන් කරගත්තට පස්සේ වඩ පේනවා මම රිෆ්‍රෙෂ් නොකලත් ඒ ෆයිල් එක අදාළ විදිහට ඇල්ෆබෙටික් ඕඩර් එකට නැවතත් රිෆ්‍රෙෂ් වෙලා තියෙනවා. ඉතින් මේක ඔටෝම වෙලා තියෙනවා. මම රයිට් ක්ලික් කරලා මැනුවලි මේක රිෆ්‍රෙෂ් කළේ නැහැ. ඉතින් මෙන්න මේ හින්දා මම කිව්වේ මේ හાર્ඩ් ඩ්‍රයිව්ස් කම්පොනන්ට්ස් ගොඩක් හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒ ඉන්න ඔපරේටින් සිස්ටම් එකෙන් මේව ඔටෝම රිෆ්‍රෙෂ් කරනවා. ඉතින් මේක තමයි අපිට එළියෙන් පේන දේ. හැබැයි ඇතුලේ CPU එක ඇතුලේ වෙන්නේ ගොඩක් ලොකු කතාවක්. මම ඉස්සෙල්ලා කතා කරපු ඩ්‍රෝ කෝල් කියන අතව රීඩ්‍රෝ වෙන එක තමයි මෙතනදී අනිවාර්යයෙන් සිද්ධ වෙන්නේ. එතෙන්දි වෙන්නේ අපිට ඩිස්ප්ලේ එක දෙන්නේ RAM එක හරහා. මේ RAM එක ඇතුලේ පොඩි වෝල්ටේජ් එකක් ස්ටෝර් කරන් තියන් ඉන්නවා. ඉතින් මේ වෝල්ටේජ් එක සැරින් සැරේ වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම මත තමයි රිෆ්‍රෙෂ් කිරීම එක තීරණය වෙන්නේ. බැරිලා RAM එකේ වෝල්ටේජ් එක අඩු වෙන්න ගත්තොත් මේ රිෆ්‍රෙෂ් කිරීමෙන් අපි එක නවතත් යථාර්ථයට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අද මේ රිෆ්‍රෙෂ් කිරීම බටන් එක වැඩක් නැති වෙන ප්‍රධානම හේතුව තමයි අද අපේ කම්පියුටර් සේ හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස් ගොඩක් හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙන හින්දා අපි OS එකෙන් ඔටෝමේ රිෆ්‍රෙෂ් කියන එක අවශ්‍ය වෙලාට කරලා දෙනවා. ඉතින් මේ හින්දා අපි එක මැනුවලි කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කලා කියලා කිසිම වරදක් වෙන්නේ නැහැ. කොහොම නම් මෙතෙන් සිද්ධ වෙන RAM එකට නවතතාවත් අදාළ වෝල්ටේජ් එක දෙන එක. එතකොට අපේ software එකක් ඇතුළේ අපි window එකක් ඇතුළේ මොකක් හරි වෙනසක් වුණොත් එහෙම මේක නවතතාව RAM එකේ CPU එකට render කරලා නවතතාව අපේ RAM එකට අරන් දෙනවා. ඉතින් මේම කාට පස්සේ තමයි අපිට නවතතාවත් rearrange කරලා නවතතාව අර ඉස්සෙල් folder එක වගේ alphabetic order එකට සකස් කරලා දුන්නේ. එතකොට එතෙන්දී උනේ මමගේ file එක rename කළාට පස්සේ ඒක rename වුණා. හැබැයි ඒක අවශ්‍ය alphabetic order එකට arrange වුණේ නැහැ. ඒ කියන්නේ අපේ CPU එකෙන් ඒක draw කෝල් එකක් skip කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කළා වගේ window එක close කරලා නැවතත් open කරලා ඊපස්සේ මේක ඔටෝම refresh වෙනවා. ඉතින් ඒ හින්දා තමයි refresh button එක අපිට වැදගත් වෙන්නේ නැත්තේ. මේ refresh option එක ගැන තවදුරටත් ඔයාලට උදාහරණකින් පැහැදිලිවොත් එහෙම ඔයා වගේ Windows OS එකට software එකක් install කරොත් එහෙම සමහරලාට ඒ software එක launch කරන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ computer restart කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාගේ computer ඇතුළේ app එකක් download කරලා ඔයාගේ computer ඇතුළේ වෙනසක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස නැවතදාකගේ CPU එක render කළා වගේ RAM එකට load කරන්න ඕනේ. ඉතින් මේ ඉන්න Windows වලදී සමහර softwares download කරාට පස්සේ ඔයාගේ computer එක restart කරන්න කියනවා. ඉතින් අදටින් කතා කරන්නේ මේ refresh කියන සමරයක් විදිහට ගත්තොත් එහෙම මේ refresh එකෙන් කරන්නේ ඔයාගේ computer එකේ machine එකට මොකක් හරි වෙනසක් වුණොත් මෙන්න මේ වෙනස නැවතදාකගේ CPU එකට render කළා වගේ RAM එකට නැවත load කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකට හේතුව තමයි අපේ RAM එකේ වෝල්ටේජ් එක සැරින් සැරේ වෙනස් වෙන එක. ඉතින් අදාළ වෝල්ටේජ් එකයකට ඕන නිසා CPU එක render කරලා නැවතතාවක් මේක load කරලා පස්සේ ඒ වෙනස්කම් නැවතතාවක් render කරලා process කරලා අපේ RAM එකට load වෙනවා අවශ්‍ය වෝල්ටේජ් එකත් එක්ක. ඉතින් ඒ හින්දා මේ refresh කියන එකෙන් ඔයාගේ RAM එකේ speed වෙලා performance වැඩි වෙන මේ වගේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. computer එකේ තියෙන වෙනසක් හොයාගෙන ඒක නැවතතාවක් render කරලා අදාල UI components එක නැවත අපේ computer reload කරන එක තමයි සිද්ධ වෙන්නේ. web page එක උනා සිද්ධ වෙන්නේ මේකම තමයි.
control key එකත් එක්ක R එක දුන්නට පස්සේ එහෙම නැත්නම් අපිට refresh කරන්න වෙනම icon එකක් තියෙනවා අපේ web browsers වල. එතකොටත් අලුත්ම latest version එක අපේ website එකකින් අපේ web page එකකින් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා මොකද දැනන්නේ අද මේ වීඩියෝ එක ගැන මේ refresh කියන ඔයා මොනවද කියන එක ගැන මේ technical side එක ගැන අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න ඔයාගේ අදහස් මොනවද කියලා. මේ refresh button එක ඔයත් හැමදෙස්සම click කරන්න ගෙනෙන්න අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. ඒ වගේම තමයි තමයි DC Power subscribe කරලා නැත්නම් පල්ලෙන් අරස්වාට subscribe button එක click කරලා DC Power group එකට එකතු වෙන්න. එහෙනම් තවත් ඉතින් ඔබලාම ඔටම සුබ දවසක්.